88 මේ කාලවල ලංකාවේ තිබූ භීෂණ යුගය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද 70 දන්නා අය එම කාලය තුළ සිදු වුණේ මොනවද කියන එක හොඳාකාරවම දන්න නිසා. මේ කියන්නට යන්නේ හිතක් පපුවක් නොමැති ආකාරයට භීෂණ සමයේදී තරුණ තරුණියන්ගේ අහිංසක ජීවිත බිලිගත් ආරක්ෂක නිලධාරියෙකුට පසු කලෙක අත්වූ ඇඟ කිල්ලිපොලා යන ඉරණම ගැනයි. ඔහු නමින් ගාමිණී ලෙස හඳුන්වමු. මනා පෞරුෂයක් පැහැපත් පෙනුමක් හැඩි දැඩි සිරුරක් ඇති ගාමිණී ආරක්ෂක නිලධාරී සේවයට බැඳෙන්නේ 88-89 භීෂණ සමයේදීමයි. භීෂණ සමයේදී පැහැරගනු ලබන අහිංසක තරුණ තරුණියන් ගාමිණී සේවය කළ ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ කාමරයක සිරකොට දමා තිබුණේ ගාමිණී භාරයමයි. අනතුරුව ගාමිණී මෙම තරුණ තරුණියන් පිරිසගේ මුහුණු කළු පටිවලින් බැඳ ගැටගසා මෙම ගොඩනැගිල්ල පිටුපස ඇති අති විශාල වලාසලට රැගෙන ගොස් ඔවුන් එම වලතුලට වැටෙනසේ එකිනෙකාට හිතක් පපුවන්නේ නැති ආකාරයට වෙඩි තබාගෙන තබාගෙන ගියේ ඒ අහිංසක ජීවිතවල අවසන් හුස්ම වලපතුලටම මුසු කරමින්. අනතුරුව එලෙස මර හඬ දෙමින් මිය යන තරුණ තරුණියන් ගාමිණී විසින් භූමිතල් දමා ගිනි තබා විනාශ කර තිබෙන බවද අපට දැනගන්නට ලැබුණා. පසු කලෙක නොසිතූ ලෙස ගාමිණී දැඩිසේ අසාධි තත්ත්වයට පත්ව රෝගාතුර වූ අතර ඔහුගේ ශරීරය කුණුවන්නටද පටන් ගත්තා. ශරීරයේ ඉදිමි සරවගෙඩි මතුවී ඕජස් ගලන්නට පටන් ගත්තා. මේ රෝගය නිසාම මියගිය ගාමිණීගේ දේහය තැන්පත් කරන ලද මිනී පැට්ටියද ඕජස් වල සැරට පුපුරා යන තරම් උණ බවටත් අපට දැනගන්නට ලැබුණා.